ஐகோலோ மோடிஃபைட் கோவியா பேஜுக்கு சப்ஸ்கிரைப் கரான் வீடியோக்கு லைக் கரான் ஷேர் கரான். ගහක පන්නයි සෝදානම හොයාගත්ත ගහන්න නෑ විදිහට ප්‍රතිමුරු සහන ප්‍රතිමුරු නේදර ඉවත් කරන අපේ නේදර ඉවත් කරලා අදස්යෙන් පහළ මුලට හානි නොවන විදිහට අපි මේ කලව ගන්න ඌල ගන්න ඉතල බාල්ට කරන සෙක්‍රටරියා ප්‍රදේශමෙන් ගලව ගන්න ඕන. හොඳයි, මල් ටික මේ විදිහට පාද ගත්තාම මේ විදිහට කපා ගන්න. ප්‍රදේශයෙන් ගන්න දේ වලට මුළු වෙන් කර ගන්නකොට ගලව කාලයක් ගන්න ඉන් කරගත්ත ඒ පලය තම බලන ලසන ලසන ගුහාවක් කොහෙත් තියෙන හරි මලංකාරයි. හොඳයි, අපි මේ ගෙනියම අපේ කලාකාරයට. මෙතම අපේ ආම්පන්න සෙකටේරේ අප්පාඩු අඬුව මේ තමයි ගෙනාපු පැඩය. බොස පැක් ආධාරයෙන් එක තියෙන ෆරන්ස් පාසි හානිෝ කොටස් මල අප ද්‍රව්‍ය මේවා අයින් කරගන්න ප්‍රධානන්නේ. මේ ගෙන පිරිසිද කරගත්තන් පස්ස ඇති අනවශ්‍ය ඉතිරි කයින් කරගන්නවා. මෙතින් අපි කලින් අර කපාගත්ත එක අනවශ්‍ය ඉතිරි වැඩි කර ගන්න එකක්. අපි මේ විදිහ නැවතත් මේක අනවශ්‍ය ඉතිරි කපලා ඉවත් කරගන්න සිද්ධ කරගන්නවා. මේ විදිහ අනවශ්‍ය ඉවත් කරගන්න ඉතිරි සහ ඉහළ කොටසේ කපමු කෙරවර අපට පුළුවන් මැන්කෝසෙප් සමගින් බිස්තිවලට ගන්න ෆෝකෙන්ට එක කලවන් කරලා ජීර්ණාශකයක් හැටියට පාවිච්චි කරන්න. මැන්කෝසෙප් වෙනකොට කැන්ඩල්සාන් හෝ වෙනත්ම පාවිච්චි කරන්න පුළුවන්. තින්තේක අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ රඳින්න දිගනාශක නැත්නම් ගොඩක් හදේට තියෙන නිසාක රඳින්නේ නෑ ගහට. අනවශ්‍ය මුදකට අයින් කරගන්න. මේ විතර අනවශ්‍ය මුදක අයින් කරගන්න. අපි මේක බඳුන් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි මැටි බඳුනක. ඉතින් ඒ මැටි බඳුන් මේ ප්‍රමාණයට තමයි අපි මේක කපා ගන්න සූදානම් වෙන්නේ. කපල ඉවරයි. වතුර වාජනයක මෙන්න මේ විදිහට බහත ඉතිලා ප්‍රභාගයක් විතර බහත යනවා නේ. මෙතන අපේ මීඩියාක ගංගියකලි සියුම් වෙලි ගඩොල් බොරළු කොම්පෝස්ට් ඒ හැමදේම තියෙනවා. ටිකක් පෙබල් ගතිය වැඩි ටිකක් වැඩි කරා මම එතන මැටි පෝච්චර පහල තියෙන සිදුර වැහෙන්න අපි නෙට් දලක් පාවිච්චි කරා.
නිද්දල එක තෙතමනය ආරක්ෂාවට සහ වතුර සම්පාදනය ක්‍රමයකට තමයි එක පාවිච්චි කරේ. ඒ නිද්දල වෙනුවට ඔයගොල්ලන්ට පුළුවන් ගිරාජිය කොළ රොඩු තට්ටුවක් ඒ පහළ තට්ටුව වතුරන්න. ඊපස් මේ විදිහට ටිකක් විශාල ගල් කැබිලි කීපයක් දාලා මේට ගඩොල් සම්මානය ලොකු ගඩොල් කැබිලි ටිකක් දාන්න පුළුවන්. වතුර වෑස්සෙන්නයි මේක හදන්නේ. මේ විදිහට ස්ථාපනය කරන් පස්සේ මම මාධ්‍ය පුරවන්න මේ විදිහට. මේ විදිහට මාධ්‍ය පුරවන් පස්සේ මේ මාධ්‍ය හරහා වතුර එන්නේ අපි පොඩ්ඩක් ගල් වැඩි කරේ හින්දා මාධ්‍ය හද කරන්න එක හොඳට පිරුණාන් පස්සේ අපොඩ බව කිරීම සිද්ධ කරනවා. මේ විදිහට මේක තද කරන ගමන් අපි හිතමු මේක කොහමද පාසි වගේ දෙයක් තිබුණොත් කොහමද කියලා හිතන්න. අපි පාසි එකක් වගේ දෙයක් බලමු. පාසි එකක් අපි දාන්න බලමු. ඉස්සර මේ තියෙන අපි වගා මාධ්‍යට වතුර එකතු කරන විදිහ මම කලින් කිව්ව විදිහ ඉතින් ගිල්ල තිබුණා වතුර වැස්සෙනා චූට වැස්සෙනාම මුතර ජල සම්පාදනය කරන්න ඕනේ. මේ විදිහට තමයි අපි දිගින් දිගටම වතුර සපයන බලාපොරොත්තු වෙන්නේ. වතුර නේද ලස්සනද. හඳ අපි පාසි එක ගමු. ප්‍රෝගනාටම් මේ පාසි වර්ගය සමානයි ජල මුලාශ්‍රක ආශ්‍රිත මේ කියන්නේ ජල මුලාශ්‍රක ආශ්‍රිත ගඩොල් නිකන් වතුර රැඳෙන තැනක මේ වගේ සමාන ඇති වෙනවා. ඒක බීජ තියෙනවා. බීජ වලින් ඉක්මනින් පළ වෙනවා. වතුර ටිකක් දාලා අපි හොඳට වැලිට් එක ඇනුවනම් එක ඒ බීජ වෙන් කරගන්න ඒ බීජ පළ කරගන්න ඉතින් ඒකෙන් ඒක අනම අනල මේ හොඳින් අනාගත්ත මේ මිශ්‍රණය පාසි මිශ්‍රණය අපේ පොට් එකේ මෙන්න මේ විදිහට තනින් තන ලසන්ට අතුරන. ඉන්නේ තුඩු වලින් මේක තද කරගන්න ඕනේ. ඒ හැමෙන් තද කරගත්ත මේ වාදනය බලමු ඉස්සරහට කොහොමද කියලා ලසන්ට සරස ගන්න පුළුවන්. මේක පැලේ දේරෙන එක විජලයෙන් ආරක්ෂා කරගන්නයි මේ විදිහේ මේ පාසි එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මේ තමතර රේන් එකෙන් ආරක්ෂා කරගන්න පාසි එකක් එක්කම මේකේ ප්‍රොපගේට් ආධාරයෙන් කවර් කරලා මේකේ වේලන එක නවත්ත ගන්න පුළුවන්. බඳුනේ කටමට්ටමේ හිටින්න අරබර බෑන්ඩ් එකක් දාලා පළේ ඉහළ කෙරවරේ දක්වාම කවර් කරලා මේක ප්‍රථමනේ ආරක්ෂා කරගන්න පුළුවන්. හරි මේ අපි ඉදිරියට අවශ්‍යකේ අප්ලයි කරන්න යන්නේ පින්ට් එකක් එක්ක. හොඳට ඇලෙන්න ඕන හින්දා අපි පින්ට් එකක් එක්ක මේකට ගාලා තියෙනවා. කලපයක් හැටියට තියෙනවා ගොඩක් හොඳයි. මම මෙතන පොඩ්ඩක් උසු කොටියට ගත්තා. මේ වතුර සම්පාදනය කරගන්න වතුර වාජනයක් මෙන්න මේ ආකාරයට වාජනයකට අරගෙන මේක මත වාජනය තබන්න මෙන්න මේ විදිහට තියෙනවා. හොඳයි මේ තමයි ජල සම්පාදන ක්‍රමය. මේකේ මෙහෙම තියෙනකොටම ප්‍රොපගේට් කරන්න පුළුවනි. මේක තිබුණක තියන්න ඕන. මෙතරම පරවහණය සඳහා අවශ්‍ය කරන සාධකයන් එක්කම් ඒ ඉදිරි තිබ්බාම ඕගොල්ලන්ට පළයක් ලබා ගන්න පුළුවන්. මේ හදපු තියෙන පළයක්
හොඳයි, බොහොම ස්තුතියි අපගේ වීඩියෝ වල හැරපුවාට. අපේ channel එක subscribe කරන්න. සුබ දවසක්.